යම්කිසි පාර්ශ්වයක් කතා කරලා තිරුණලේෂන් කතා කරපු ඒ තිරුණලේෂන් කියලා පුද්ගලයෙක් කතා කරලා තරදිදී කරා මට. මමත් ඇමිනිල්ලක් දැම්මා. මමත් දැන් මේ සභාවේක හැබැයි හොයා බැලීම තමයි කරන්නේ. මම දන්නේ කොහෙද හොයා බලන්නේ කියලා. ඒක කාගේ හරි ගෙදරක හොයනවාද එහෙම නැත්නම් විදේශ රටක හොයනවාද? තාම ඒ පිළිබඳව මගේ ෆැමිලිල්ලට මගෙන්වත් ඒ අදාළ පාර්ශ්වයක් අට උත්තරයක් කරන්නේ නැහැ. එතකොට මේක විහිළුවක්. අයිතක බලන්න මට දැන් සැකයක් තිබෙනවා. පෞගිය ජනාධිපති තෝරා ගැනීම තර්ජනාත්මක ඡන්දය ආරම්භ තියෙනවා. ඒ තර්ජනයට බයේ සමහරු ඡන්දය දීලා තිබෙනවා. දැන් මේ අපිට පේනවා. මෙයාලට තර්ජනය කරලා තියෙනවා. උඹලා දැම්මොත් ඡන්දය මේවායි හැබැයි තර්ජනයට බයේ මෙතුමා ඡන්දය දීලා තියෙනවා. හැබැයි සමහරු තර්ජනයට තවත් වෙනත් හිතවත්කම් වල ඡන්දය දීලා ජනාධිපතිවරයෙක් පත් කරා. ඒ නිසා මේ නීත්‍යානුකූල ජනාධිපතිවරණයක් නෙමෙයි. ඒ පිළිබඳව කතානායකට තියෙන හොයලා බලලා මේ ජනාධිපතිවරයා තේරීපත් වීම පිළිබඳව හොයලා බලන්න. මේක සභාවේ සිද්ධ වුණා. හැබැයි සභාවේ පිටදීදී මිනිස්සු බය කරලා තියෙනවා. මන්ත්‍රීවරු මරනවා කියලා තියෙනවා. මන්ත්‍රීවරු ගහනවා කියලා තියෙනවා. එහෙනම් ඒ ජනාධිපතිවරයා පත් වීම පිළිබඳව විශේෂයෙන්ම තෝරා බලලා හොයලා බලලා ඒ පත් වීම සර්වසාධාරණයිද කියලා මේ රටට කියන්න ගරු කතානායකතුමනි.